සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා කවි ආටේජ් YouTube channel එකට. ඔන්න අද වීඩියෝ එකෙන් කතා කරන්න හදන්නේ ගොඩක් අය බහුල වශයෙන් ජනප්‍රිය ඇප්ලිකේෂන් එකක් වන WhatsApp ඇප්ලිකේෂන් එකේ අලුත්ම අලුත් අප්ඩේට් එක ගැන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා අපේ YouTube channel එක subscribe කරලා නැත්තම් දැන්ම subscribe කරන්න. අලුත් වීඩියෝස් ඉක්මනටම ගෙන්න ගන්න bell icon එකත් click කරන්න. ඔයාලා දන්නවා ඇති මේ දවස්වල WhatsApp එකේ අලුත්ම අලුත් අප්ඩේට්ස් ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේ මේ අප්ඩේට්ස් ගැන අපි හැමදාම ඔයාලට අලුත් තොරතුරු අරගෙන ආවා. ඉතින් තවත් අලුත් අප්ඩේට් එකක් ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න හදන්නේ. ඉතින් ඔයා Google Play Store එකට ගිහිල්ලා ඔයාගේ WhatsApp ඇප්ලිකේෂන් එක අප්ඩේට් කරලා නැත්තම් දැන්ම මේ ඇප්ලිකේෂන් එක අප්ඩේට් කරගන්න. right. අපි දැන් බලමු මේ WhatsApp එකේ අලුත්ම අලුත් අප්ඩේට් එකේ අලුතින්ම ඇඩ් වුණ ෆීචර් එක මොකක්ද කියලා. ඉතින් මේ ෆීචර් එකෙන් WhatsApp එකෙන් වා තව කෙනෙකුට ෆොටෝ එකක් වීඩියෝ එකක් යවද්දී ෆොටෝ ක්වොලිටිය සහ වීඩියෝ එකේ ක්වොලිටිය තව තවත් වැඩි කරලා යවන්න පුළුවන් විදියට තමයි මේ ෆීචර් එක WhatsApp ලා අලුතින් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන්නේ. අපි දැන් බලමු WhatsApp එක අප්ඩේට් කරගත්තට පස්සේ කොහොමද WhatsApp එකේ මේ ෆීචර් එක ඇක්ටිවේට් කරගන්නේ. ඔයාගේ ෆෝන් එකේ WhatsApp ඇප්ලිකේෂන් එක මේ විදියට ඕපන් කරගන්න ඕනේ. WhatsApp ඇප්ලිකේෂන් එක ඕපන් කරගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති දකුණු අත පැත්තේ උඩ තියෙනවා මෙතන මේ 3 dot එක. මේ 3 dot එක ළඟට ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන settings කියලා තැනක් තියෙනවා. මේ settings කියන තැන ගියාට පස්සේ ඔයාලට මෙතන පේන්න තියෙනවා හතර වෙනියට storage and data කියලා තැනක්. storage and data කියන තැන ඔයා මේ විදියට ටච් කරන්න ඕනේ. ටච් කරගත්තට පස්සේ ඔයා මේ විදියට යටට යනවා. යටට ගියාට පස්සේ මේ අලුත්ම අලුත් අප්ඩේට් එකේ අලුත් ෆීචර් එකක් මේ විදියට මෙතන යට ඇඩ් වෙලා තියෙනවා. මීඩියා අප්ලෝඩ් ක්වොලිටි කියලා ෆීචර් එකක්. ඔයා මෙතනින් මේ මීඩියා අප්ලෝඩ් ක්වොලිටි කියන තැන ෆොටෝ අප්ඩේට් ක්වොලිටි කියන තැනට යන්න. එතන ටච් කරගත්තට පස්සේ ඔයාලට ආකාර තුනකින් මේක සිලෙක්ට් කරගන්න ඕනේ. ඔයාලට කැමති විදිහකට මේක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඔයාලට පේන ඇති මුලින්ම තියෙනවා ඔටෝ කියලා. මේක ඔයාගේ යවන ෆොටෝ එක ඔටෝමැටිකලි ක්වොලිටි එක ඒගොල්ලෝ තෝරගෙන තමයි ෆොටෝ එක කියන්නේ. බෙස් ක්වොලිටි කියන්නේ ෆොටෝ එක ක්වොලිටි වැඩි කරලා තව කෙනෙකුට යවන්න පුළුවන්. ඒ වගේම ඩේටා සේව ටිකක් අඩු ක්වොලිටි එකකින් ඩේටා අඩු ප්‍රමාණයක් වෙයි වෙලා තව කෙනෙකුට ෆොටෝ එකක් යවනවා නම් මේ ඩේටා සේව කියන තැන ටච් කරලා ඔයාලට පුළුවන් මේක ඇක්ටිවේට් කරගන්න. ඉතින් ගොඩක් අය බලන්නේ තව කෙනෙකුට ෆොටෝ එකක් යවද්දී මේ ෆොටෝ එක හොඳ ක්වොලිටි එකකින් අනිත් කෙනාට යවන්න. ඒක නිසා ඔයාට දෙවෙනියට තියෙනවා බෙස්ට් ක්වොලිටි කියලා දැන අන්න එතන ටච් කරගෙන මේ විදියට ඔයා ඕකේ කරගන්න. මෙතන ඔයාට කැමති විදියකට මේක ටච් කරලා ඕකේ කරගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ඔයාට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් අලුත්ම අලුත් අප්ඩේට් එකක් ආපු ගමන් අපේ channel එකෙන් බලන්න පුළුවන්. දිනපතා තාක්ෂණික වීඩියෝ බලන්න කවි ආටේජ් YouTube channel එකත් subscribe කරන්න. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමේ බලාපොරොත්තු වෙන අදට සමු ගන්නවා. සියලු දෙනාටම සුබ දවසක්.